මගේ නම ඉනෝකා. මම රතුපුස සමාජයට සම්බන්ධ වෙන්නේ පාසල් සාමාජිකාවක් විදිහට 2008 විතර. දෙන්න ඒ කියන්නේ අනිත් අය මට කලින් මගේ පන්ති හිටපු සමහර අය සමාජික වෙලා හිටියා. හැබැයි මට අවස්ථාව නොලැබුණා. නමුත් වාසනාවකට වගේ මගේ වාසනාවකට වෙන්න ඇති. මම තාමත් සමාජිකාවක් විදිහට ඉන්නවා. මගේ පාසලේ හිටපු අනිත් අය මේ වෙනකොට සමාජිකත්වය නැතුව ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම වෙද්දි මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මේ බ්‍රාන්ච් එක මට මතකයි මෙච්චර හොඳට තිබුණේ නැහැ. මට දැනගන්න ලැබුණ විදිහට ඔබතුමාලගේ ආධාර මත ෆින්ලන්තේ රතුපුස සමාජයේ ආධාර මත අපේ ශාඛාව මේ වගේ හොඳ තැනක තියෙනවා. ඉතින් ඒ ගැන සන්තෝෂයි. ඔයගොල්ලොත් අපිට උදව් කරපු එක ගැන මිනිස් විදිහට අපි හැමෝම එකමුතුව ඉන්න ඕනේ. එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් දැන් අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථ භාවය, රාමුවක් තියෙන අපි හිතන පෞද්ගලිකත්වයට එහා ගිහිල්ලා අපි එක රාමුවකට කොටු වෙලා එතන නැහැනේ. එතන තියෙන මනුෂ්‍යත්වය වෙනුවෙන් දැන මම ඒ දෙයට හරි කැමති. ඒ කියන්නේ හැම මිනිස්සෙකුටම එක විදිහට සලකන එකට අරයා සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා හිතන්නේ නැතුව අපි හැමෝම ලේස් ඇට මස් නහර වලින් හැදිච්ච මිනිස්සු. නේද? ගොඩක් දෙනෙක් එහෙම හිතන්නේ නැහැනේ. එහිඳා ඒ හිතන දෙයට මම කැමති. ඒ හිතන දෙයට මම කැමති. මම ඒ දේ ගත්තා. මගේ ජීවිතේ ඒ දේ තියෙන්නේ නැති. හැබැයි මම මෙතනමත් ඒ දේ ගත්තා. ඉතින් ඒ දේට ගොඩක් කැමති. ළමයටයි අදරුවටයි සුණාර පහක් දීලා සබ්ජෙක්ට් එක.